ජයගමු ශ්‍රී ලංකා ගම්පහට දෙස් විදෙස් රැකිය අවස්ථා අප්‍රේල් 5 සහ 6 නගර සභා ක්‍රීඩාංගණයේදී අතීතයේ පස්කලා අනාගතයේ ගොඩනැගීම සඳහා සියලු වාදකයන් පස්කලා එකතු වී සිල් ගන්න නවෝදස් සංඝම් සරණං සරණං ගච්ඡාමි ဒုတိယපි සංඝේ සංඝං සරණං ගච්ඡාමි නිර්මණී සික්ඛාපදං ආරාධනය අරමුණ සහ උපසිරසාමය අභියෝග කියන්නේ අපේ රටේ ජනතාවට නුපුරුදු දේවල් නෙවෙයි. 30 අවුරුදු යුද්ධයක් තිබුණා, සුනාමි තිබුණා, කෝවිඩ් තිබුණා. මේ සියලුම අභියෝගවලට මුහුණ දීලා ඒවා ජයග්‍රහණය කිරීමේ සහජ ශක්තිය අපේ ජනතාවට තිබුණා. හැබැයි මේ සියල්ලක්ම කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් තිබුණා. ඒ සාධකය තමයි ජනතා වරමකින් බිහිවන ආණ්ඩුව. මේ ආණ්ඩුව අපේ. අපි තමයි මේ ආණ්ඩුව පත් කරගත්තේ. අන්න එහෙම හැඟීමක් අනිවාර්යෙන් ජනතාව තුළ තිබිය යුතුයි. ඒක තමයි අද නැත්තේ. ඒක තමයි ප්‍රධාන දුර්වලතාවය. වර්තමාන නායකත්වයේ ආසන මට්ටමෙන්, දිස්ත්‍රික් මට්ටමෙන්, ජාතික මට්ටමෙන් සහ මුලින්ම 100%ක් ප්‍රතික්ෂේප වෙච්ච නායකත්වය. අද
අපේ රටේ දැවෙන ව්‍යාපෘල ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් මම දකින හැටියට තියෙන ප්‍රධාන බාධකය තමයි ඒක. කිසිම බැඳීමක් බන්ධනයක් නැහැ. පාලකයා හා පාලිතයා අතර සමාජ සම්මුතිය සහමුලින්ම උල්ලංඝනය වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ රජයේ නායකත්වයට කිසිම සංවේදී හැඟීමක් නැහැ. දැන් පුරසාරම් දොඩවනවා. ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත්තා. ප්‍රාතිහාරියක් පෑවා. විදේශීය නායකයන් පවා ඇවිල්ලා අහනවා කොහොමද මේක කරේ? අපිටත් කියන්න. අපිත් කැමතියි පාඩම් ඉගෙන ගන්න. හැබැයි මොකද්ද යථාර්ථය? මෙතෙක් දුරට බොහොම ලස්සන වචන පාවිච්චි කළාත් ප්‍රශස්තිකරණය මොකද්ද? ප්‍රශස්තිකරණයේ නාමයෙන් මෙතෙක් දුරට වෙච්ච එකම දේ තමයි මේ රටේ වැඩ කරන ජනතාවගේ මුදල්. සේවක අර්ථ සාධක අරමුදල ආක්‍රමණය කිරීම හැර වෙන කිසිම පියවරක් ප්‍රායෝගික තලයේ අරන් නැහැ. එතකොට අද අපි දකිනවා මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක නොවෙච්ච දේවල්. මේ රටේ මහේස්ත්‍රාත් අධිකරණයක් නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. බාල බේත් අපේ රෝහල්වලට නිකුත් කිරීම නිසා මනුෂ්‍ය ජීවිත කීයක් නැති වුණාද? කී දෙනෙක් මැරුණාද? කී දෙනෙක් ජීවිතයට ආබාධිත වුණාද? කී දෙනෙක් අන්ධ වුණාද? මේවා පිළිබඳ සම්පූර්ණ විස්තර සපයා දෙන්නේ කියලා මේ රටේ අධිකරණය නියෝගයක් නිකුත් කරලා තියෙනවා. මේවා අද්විතීය අසමාන්‍ය සිදුවීම්. ඒ නිසා මිත්‍රවරුනි මේක ප්‍රාතිහාරියක් නෙවෙයි, මේක නපුරු හීනයක්. නපුරු හීනයක්. දැන් කාලය ඇවිල්ලා අවදි වෙන්නට, මේ ඛේදවාචකය අවසන් කිරීමට. රජයේ නායකත්වයේ කියනවා වගේ 2048 නෙවෙයි, 2048 ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කරනවා. අවුරුදු 25ක් බලන් ඉන්න බෑ. හරිත ආර්ථිකයක් ගැන කතා කරනවා. අවුරුදු 25ක් නෙවෙයි, තව මාස 6කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එතකොට ඉතාමත් කෙටි කාලයක් තුළ මේ අතිශයින් අවාසනාවන්ත දායක තත්ත්වය අපි අවසන් කරන්න ඕනේ. දැන් අද අපි කරන්නේ සමගී ජන බලවේගයේ ප්‍රමුඛ දැවැන්ත සන්ධානයක් නිර්මාණය කිරීමේ ප්‍රථම පියවර තමයි අද අපි ගන්න. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා විපක්ෂයේ කාර්යභාරයට අලුත් අර්ථයක් දීලා තිබෙනවා. අපේ රටේ ඉතිහාසයේ සම්ප්‍රදානුකූල වශයෙන් විපක්ෂයේ කලේ රජය විවේචනය කිරීම පමණයි. විවේචනයට සීමා කළා විපක්ෂයේ කාර්යභාරය. ඒක සහමුලින්ම වෙනස් කළා සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒ තුළ දැවැන්ත විපර්යාසයක් ඇති කළා. රජයේ කාර්යභාරයෙන් වැදගත් කොටසක් එතුමා බාරගත්තා. බලයක් නැති රාජ්‍ය බලය නැති සුහුරු පන්ති කාමර රෝහල් වලට උපකරණ බස්රත සක්වල වැඩපිළිවෙල හරහා හුස්ම වැඩපිළිවෙල හරහා ජනතාවට විශාල සහනයක් කිසිම ආණ්ඩු බලයක් නැතිව විපක්ෂ නායක හැටියට එතුමා ඒ වගකීම් සම්භාරය පිළි අරගෙන රට වටේම ගියා. පුදුම විදිහට මහන්සියලා ඒ කාර්යභාරයේ එතුමා අඛණ්ඩව ඉෂ්ට කරමින් යනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ විශාල ශක්තියක් තමයි සල්ලි හොයන්න කවදාකවත් උනන්දුවක් තිබුණේ නැහැ. සල්ලි රැස් කරගන්න ඒ පිළිබඳ කිසිම ආකර්ෂණයක් කිසිම අවස්ථාවකදී නොදුටු නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. එතුමාට දර්ශනයක් තියෙනවා, ප්‍රතිපත්ති මාලාවක් තියෙනවා.
ඒවා සිහින නෙවෙයි. තව අවුරුදු 25කින් වෙන දේවල් නෙවෙයි. ඒවා ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීමට එතුමාට පැහැදිලි ප්‍රත්‍යක්ෂ වැඩ පිළිවෙලක් තිබෙනවා. ඉතින් එවන් රජයක් තමයි මේ දුෂ්කර අවස්ථාවේදී අපේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ. ඉතින් එම නිසා මේ අවස්ථාවේදී අපිට ආශිර්වාද කිරීම සඳහා මේ පැමිණේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු, නායකත්වය, ඒ වගේම සන්ධාන පක්ෂවල නායකයන්ට අපේ හෘදයාංග කෘතඥතාවය පිරිනමනවා. අද මේ ආරම්භ කරන වැඩපිළිවෙල ජනහිතයිෂී, ජනතාවට කෙලින්ම සම්බන්ධ, ජනතා අභිලාෂයන් අපේක්ෂාවන් ඉෂ්ට කිරීමට අවංක වුවමනා ඇති රජය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වෙන් ඉතාමත් ඉක්මනින් බිහි වේවායි ප්‍රාර්ථනා කරමින් ඒ අභිමතාර්ථය ඉෂ්ට කර ගැනීම සඳහා අපගේ පූර්ණ කැපවීම තිබෙන බව සහතික කරමින් ඔබ සියලු දෙනාටම මගේ ප්‍රණාමය හා ස්තුතිය නැවත වතාවක් ප්‍රදානය කරමින් මම නවතිනවා. ස්තුතියි.